නූතන කවියේ ඉතිහාසය ගැන ඒ ඉතිහාසයේ ලියවුණු කවීන්ගේ කාව්‍ය විචාරයට ලක් කිරීමේ යම් අඩුපාඩුවක් ගැන අපේ අවධානය යොමු කළා. අපි තේරුම් ගත යුතු වැදගත් කාරණාව තමයි කවියකින් රසිකයෙකුට ලැබෙන ආස්වාදය කවරාකාරද කියන එක. ඒ කවිය අපේ ජීවිතයට මොන විදිහේ එළියක් එල්ල කරනවද, ආලෝක ධාරාවක් නිකුත් කරනවද කියන කාරණාව. කොළඹ යුගයේ කවීන් අතර වැඩියෙන්ම දෝෂ දර්ශනයට ලක්වෙච්ච කවියා පී.බී. අල්විස් පෙරේරා හැටියට හඳුන්වන්නට පුළුවන්. ඒකට එක හේතුවක් ඔහු එවක හිටපු ප්‍රබල ජනප්‍රියම කවියා වීම විය හැකි. ඔහුගේ කවි උසස් විභාගවල පාඨ ග්‍රන්ථවලටත් ඇතුළත් වෙලා තිබුණා. අලුත් කාව්‍ය සම්ප්‍රදායක් ගොඩනගනකොට මේ කාව්‍ය සම්ප්‍රදාය යම් ආකාරයකට බැහැර කරන්නට, නිෂේධනය කරන්නට උවමනාවක් ඇති වුණා විය හැකි. ඒ කෙසේ වෙතත් කොළඹ යුගයේ එක කවියෙක් විචාරකයින්ගේ අවධානයට ඒ දවස්වලම නතු වුණා. ඔහු තමයි විමලරත්න කුමාරගම කියන කවියා. විමලරත්න කුමාරගම ටිකක් විශේෂ කවියෙක් බවට පත්වෙන්නට බලපාලා තියෙන එක වැදගත් හේතුවක් තමයි ඔහුගේ කවිය සහ ඔහුගේ වෘත්තීය ජීවිතය අතර අවියෝජනීය සම්බන්ධතාවක් තිබීම. ඔහු එකල ආදායම් පාලක නිලධාරියෙකු හැටියට රාජකාරි කරපු කෙනෙක්. ඔහු දැන උගත් පුද්ගලයෙක්, බටහිර සාහිත්‍ය කියවපු පුද්ගලයෙක්. හැබැයි ඔහු ජීවත් වූ යුගයේ කොළඹ කවියේ කාව්‍ය ආකෘතිය තමයි ඔහුටත් භාවිතයට ගැනීමට තිබුණේ. කුමාරගම කවියා මේ ආකෘතියෙන් ලියා තිබෙන බොහෝ කවිවලට වස්තු වෙලා තියෙන්නේ තමන් නිලධාරියෙකු හැටියට තමන්ගේ බල ප්‍රදේශවල යන එනකොට, රාජකාරි කරනකොට ලබාපු අත්දැකීම්, තමා සසල කළ අත්දැකීම්, ඔහුගේ සිතෙහි කම්පාවක් ඇති කළ අත්දැකීම්. ඒ ඇතැම් කවි රසිකයෝ අතර ජනප්‍රියයි අදත්. උදාහරණයක් හැටියට ආරච්චි රාළ වගේ කවි පන්තියක්, හේරත් හාමි වගේ කවි පන්තියක්, ආගන්තුක සත්කාරය වැනි කවි පන්තියක් අදත් කාව්‍ය විචාරකයන්ගෙත් ඇගීමට ලක් වෙනවා. අයියනායක වගේ කවි පන්තියක් විග්‍රහ කරන විචාරකයෝ නූතනවාදී කවියෙකුගේ දෘෂ්ටිය ඉන් කුළු ගැන්වෙන වග පැහැදිලි කරලා තියෙනවා. මේ කුමාරගමගේ කවිවල තව එක පැත්තක් අවධානයට ලක් කරන්නට අවශ්‍යයි කියලා මට හිතෙනවා. ඒක තමයි ඔහු තමන්ගේ බල ප්‍රදේශයේ තුල දුගී දුප්පත් මිනිසුන්ගේ සෝචනීය ඉරණම, ඔවුන්ට අත්වන අසාධාරණීය, ඔවුන්ගේ ජීවිත එක්තරා ආකාරයකට සූරාකෑමකට ලක්වීම ඔහු තියුණුමානයකින් දකිනවා. දැන් නිලධාරියෙකු හැටියට ඔහුට එහිදී යමක් කළ හැකිද? ඔහු තේරුම් ගන්නේ කළ නොහැකි. දැන් ආරච්චි රාළ කරන වැරදි දකිනවා. ඔහුට කරන්නට පුළුවන් ආරච්චි රාළව වෙන පළාතකට මාරු කර යවන එක. හැබැයි ඒකෙන් ඒ ගැටලුව निराකරණය වෙන්නේ තවත් ආරච්චි රාළ කෙනෙක් මෙතනට එනවා. මේ ක්‍රමයේ ගැටලුවක් තියෙන බව, මෙන්න මේ මානය කුමාරගමගේ කවි වලින් අපිට හඳුනා ගන්නට පුළුවන් වැදගත් කරුණක් හැටියට දක්වන්නට කැමතියි.
ඔහුගේ කවි පන්තියක් තියෙනවා, ටිකක් දිග කවි පන්තියක්, දීග හතලිය කියලා. මේ කවිය ටිකක් සිනහා රසය මතු කරන ආකාරයට ලියවුණු කවියක් හැටියට හඳුන්වන්නට පුළුවන්කම ලැබුණත්, මේ කවියේ ඔහුගේ අත්දැකීමක් ප්‍රබලව සියුම් උපහාසයක් කැටිකොට ඉදිරිපත් කරන බව පෙනී යනවා. මේ දීග හතලිය කියන කවි පන්තිය තුළ බැලූ බැල්මටම පොඩි අතිශයෝක්තියක් තියෙන බව පෙනෙනවා. ඒක කවියා හිතාමතාම ඉවහල් කරගෙන තියෙන කරුණක්. දීග හතලියක් ගිය තැනැත්තියකගේ ජීවිතය තමයි මේ කවියෙන් නිරූපණය කරන්නේ. කවිය පටන් ගන්නෙ මෙහෙමයි. තෙතරෙදි තුරුල්ලක් ගෙන වැව් තලා පිට, හමු වෙයි සමග මැල්ලුම හෝ පලාමිට, සැබවක් කියමි යන මග බල බලා සිට, වැස්සක් වගේ මෑ වන්නේ පලාතට. ඒ කාව්‍යෝක්තිය මොනතරම් මනරම් කාව්‍යෝක්තියක්ද? වැස්සක් වගේ මෑ වන්නේ පලාතට. එතකොට මේ තැනැත්තිය රූපශෝභාවෙන් යුක්ත කෙනෙක් බව, තරමක් අසිරියක් බව කවියා එක කවි පදයකින් මෙහිදී රසික අවධානයට නතු කරනවා. හිරිමල් වියේ සිට පිරිමින්ගේ අදර, ලැබගත් බව සැලයි මැගේ රස පිළිසඳර, නැත අන් ලියට මෙන් නෙර වූ උණ උදර, සුවඳී මැගේ නම කළුවර ගහ ගෙදර, කොට්ටෝරුවකුගේ පැහැයක් තොලින් මවා, කඩමණ්ඩියට එයි ලැසි ගමනකින් හවා, පුද පෙළහැර පවත්වන රසවතුන් ලවා, සුවඳී ගැන දනී ගෝනුන් මුවන් පවා, නැතිමුත් වයස තව 27කට මෑගේ, ඇත මෑ කෙරෙහි එක ගෙයි නොරැඳෙන රෝගී, දොස්තර කෙනෙකු සමගින් කිරි පැණිවාගේ, ඇය කන්නීය දැන් 40 වන දීගේ. කුමාරගම කවියා සියුම් උපහාසයකින් නිරූපණය කරන කරුණක් තමයි මේ ගමට, ගමේ දුගී දුප්පත් මිනිස්සුන්ගේ ජීවිත ඉහළට ඔසවා තැබීමට එක එක පුද්ගලයෝ එනවා. ගුරුවරු වෙනවා, වෛද්‍යවරු වෙනවා, පාරවල් හදන්න නිලධාරීන් එනවා. මේ අය ඔක්කොම එන්නේ ගමේ දියුණුවට. හැබැයි ඒ සියලු දෙනාගේම ඇස ගැටෙන සුවඳී ඔවුන්ගේ ගොදුරක් බවට පත් වෙනවා. හැබැයි සමාජීය සුවඳීව දකින්නේ නොමනා චරිතයක් තියෙන ගැහැණියක් හැටියටයි. කවියා තුළ සුවඳීගෙන දයනුකම්පාවක් උපදිනවා. ඒකට හේතුව යම්කිසි පිරිමියෙකු ඇය මුසපත් කොට ඇය සමග කාලයක් ජීවත් වෙලා අතුරුදහන් වෙනවා. ඊට පස්සේ සුවඳීට ජීවත් වීම සඳහා තවත් පුරුෂයෙකු කෙරේ විශ්වාසය තබන්නට සිද්ධ වෙනවා. මේ කාන්තාවකට අත්වන ඉරණම, මේ ගැමි සමාජයේ ස්ත්‍රියකට අත්වෙච්ච ඉරණම බොහෝ කාලයකට පෙර කුමාරගම කවියා මේ කවියෙන් නිරූපණය කරලා තියෙනවා. තව තැනක් දෙකක් මේ කවියෙන් මම කියවන්නට කැමතියි. කුමාරගමගේ කවිත්වයත්, ඔහු සුවඳීව චිත්‍රණය කරන ඔහුගේ කවි බසත් පිළිබඳ අදහසක් පළ කරන්නට. හේනක් වගේ පිබිදී එයි ඇගේ සිත, රන් කැකිරියක්වත් ඇගේ ඇඟවාගේ නැත, පසොලොස් වියේදී පැන්නා දීග හත, තව තව ඈට සුබ මංගල යෝග ඇත. තැබේ ආරම්භය ඒ කවි හේනක් වගේ පිබිදී එයි ඇගේ සිත, රන් කැකිරියක්වත් ඇගේ ඇඟවාගේ නැත. මේ සුවඳී ඉතාම සුන්දර තැනැත්තියක් බව කියනවා.
ඒ සුන්දරත්වයම තමයි ඇගේ විපතට හේතුව. එහෙත් සමාජය සුවඳිව අවප්‍රමාණ කරන්නේ සම්ප්‍රදායික ජීවිතයක් ගත කරන්නට අසමත් කෙනෙකු හැටියට. ඇයි සුවඳිට ඒ වගේ ඉරණමක් උරුම වුණේ? මේ සුවඳිගේ වරදින්ද මේක සිද්ධ වුණේ? කවියා පාඨකයාගේ තෙවෙනි ඇසක් විවර කරනවා. අතුවග පිරෙන තාලෙට පළු ගෙඩිසාරේ පාසල් ගුරෙකු ආවා මුලටම වාරේ. දවසක් ඔහු ගියෙන් සුවඳිගි ගෙය පාරේ ඈ රඳුනාය ඒ ගුරුවරයාගේ බාරේ. පාසල් ගුරා සුවඳී සිය ඇසුරෙතියා පසුවන බව කවුදෝ පෙත්සම කළියා. දන්වා යවා ඒ පිළිබඳ කරුණු සොයා වෙන පාසලක් වෙත ඔහු දඬුවමට ගියා. මේකේ හරි ප්‍රබල උත්ප්‍රාසයක් තියෙන්නේ. මේ ගුරුවරයා එන්නේ සංස්කෘතිය පවරා දෙන්න. මේ ගුරුවරයා සුවඳිව ගොදුරක් කරගන්නවා. ඇය සමග ඔහුට ඍසි ලෙස ජීවත් වෙනවා. ඔහුට ඇතිතරම් කාලයක් ජීවත් වුණාට පස්සේ පෙත්සමක් යවනවා මේ ගුරුවරයා මේ ගමේ තැනැත්තියක් සමග අනාචාරී හැසිරෙන බව. පරීක්ෂණයක් පවත්වලා ඒකේ ප්‍රතිඵලය හැටියට ගුරුවරයාව දඬුවම් මාරුවකට යටත් කරනවා. ගුරුවරයා ගම අතහැරලා යනවා. සුවඳී නතර වෙනවා. දැන් මේ සුවඳීගේ ඉරණම තීන්දුවන ආකාරය පිළිබඳ සියුම් උත්ප්‍රාසයක් මතු කරමින් කුමාරගම නිරූපණය කරලා තියෙන්නේ තමන් ජීවත් වූ සමයේ ගැමි සමාජයේ දුගී දුප්පත් මිනිස්සුන්ගේ විශේෂයෙන්ම තරුණ කතකගේ ජීවිතයේ අනුවේදනීය පැත්තක් නොවේද? තව එක තැනක් ඒ කවි පන්තියෙන් උපුටා දක්වන්නට කැමති. මැලේරියාවට කුවිණින් බෙදන්නට දොස්තර කෙනෙක් ආවා පස් යොදුන් රට. මවගේ උණය ගැන මතුවන විටින් විට කීවා සුවඳි ඔහුගේ ඉදිරියෙන් සිට. රූපත් යොවුන් වන්නිය බඳ තරුණ කත කීදය අසා විමසා ඇගේ මවගේ අත. අමතර බෙහෙත් පෙති වගේයක් පැහැති රත දුන්නා ඇයට මැඩ කැළඹිලි ගතිය සිත. මැලේරියා උණයෙන් සදහටම මිදී මිදුලේ වියයි මව පන්මලු හැඹිලි පොදි. සුවඳී ගෙතුල ඇඳ කබලක් අසල ඉඳී දොස්තර ඇඳේ වැතිරීගෙන ජයට නිදි. දැන් මේ 40 වෙනි දීගේ සුවඳි ගත කරන්නේ කොහොමද? මැලේරියාවෙන් ලෙඩ වෙච්ච මවට ප්‍රතිකාරයක් ගන්න වෛද්‍යවරයා ළඟට යනවා. වෛද්‍යවරයාගේ දෙනෙතට සුවඳිව ගොදුරු වෙනවා. විශේෂ පෙති වර්ගයක් දෙනවා. මව සුවපත් වෙනවා. අවසානයේදී කවියේ කුළු ගන්වන ජීවන අරුත මව මිදුලේ සුවපත් වෙලා වියමනක නිමග්න වෙලා ඉන්නවා. දොස්තර සුවඳිගේ පැලේ ඇඳේ නිදාගෙන ඉන්නවා. ඇත්ත වශයෙන්ම මේ කවි පන්තිය කුමාරගම කියන නිලධාරියා තමන්ගේ ජීවිත කාලය තුළ තමන්ගේ බල ප්‍රදේශයේහි කටයුතු කරන විට ගමන් බිමන් කරනකොට සමාජයේ දකිනකොට ලැබපු අත්දැකීමකින් ලියවුණු කවියක් ලෙස දකින්නට පුළුවන්. මේ කවියේ තියෙන වැදගත්කම තමයි ලිංගික සූරාකෑමකට ලක්වුණු තැනැත්තියකගේ චරිතය ගොඩනගන එක. ඒ ලිංගික සූරාකෑමට ගොදුරු කරගන්නේ සුවඳීව කවුද? ශිෂ්ට සම්මත පුද්ගලයෝ, දැනුගත් පුද්ගලයෝ. එහෙම නැත්නම් නගරයෙන් ගමේ දියුණුව ඇති කිරීමට යන පුද්ගලයෝ. මේ කවියේ ශිල්පීය පක්ෂය අපි මොහොතකට පසකින් තැබුවත් කවියෙකුගේ සමාජ නිරීක්ෂණය, දෘෂ්ටිය, මානව හැඟීම කියන කාරණා
පෙරටු කොටගෙන අගය කිරීමක් කළහොත් විමලරත්න කුමාරගම කියන කවියා ප්‍රබල අත්දැකීම් ප්‍රතිනිර්මාණය කළ කවියෙක් හැටියට අදත් අපට සලකන්නට පුළුවන්. තව එක කරුණක් කුමාරගම සම්බන්ධයෙන් දක්වන්නට කැමති. කොළඹ යුගයේ කවිය සිව්පද ආකෘතිය තුළ හිරවෙච්ච කවියක්. ඒකේ කවීන්ගේ නිදහස සීමා වුණා ආදී චෝදනා තමයි මූලික වශයෙන් ඉදිරිපත් කළේ. ඒත් කුමාරගමගේ කවි කියවා බලනකොට සැලකිය යුතු කවි ප්‍රමාණයක් තියෙනවා. සංක්ෂිප්තතාව ආත්ම කොටගත් කවි. ඒ විතරකුත් නෙමේ, කවියේ ආකෘතියෙහි වෙනසක් ඇති කිරීමට ඔහු දරාපු ප්‍රයත්නක් තියෙනවා. ඒවා කොතරම් විශිෂ්ට කාව්‍ය නිර්මාණද කියන එකට වඩා ඇයි ඒ කවියේ ආකෘතික වෙනසක් ඇති කිරීමට ඔහු කල්පනා කළේ? සමහර විලාවට ඔහුටත් වැටහෙන්නට ඇති සිව්පදයේ තුල කවියෙක් යම් කිසි ආකාරයකට නිදහස අහිමි පුද්ගලෙක්. කතන්දරයක් කියවෙන එක ඒ නිසා නිසැකයෙන්ම සිද්ධ වෙනවා කියලා ඔහුට හිතෙන්නට ඇති. දැන් මේ කවි අරගෙන බලමු. වහිනවා වහිනවා අතැඟිලිද නැවෙනවා, මීදුමයි මීදුමයි හරියටම මීදුමයි, සීතලයි සීතලයි හරියටම සීතලයි. අද කෙටි කවි හැටියට මුහුණු පුතේ ජනප්‍රිය කවි කියවා බලා ඇති කෙනෙකුට මේ විදියේ කවි නොවේද ඒ අතරින් හමුවන්නේ. මේ තව කවියක්. කකුල් දෙක හරි නෑ දකුණ වැඩිපුර ලෙඩදේ, පාවට්ටාවලින් අදද දෙක කුල තවා ගත්තෙමි, පේරහා කටුලොවි චිත්‍රාට අද යැව්වෙමි, ලබන්නට ඈ එහි නොසිටියොත් ඒ හැමම කුණු වෙයි, ඒ උනත් කම් නෑ පේරනම් ඉදිලත් නෑ කටුලොවි නම් තැලෙයි, එහෙත් කන්නට නොබැරි නෑ ඒ. දැන් මේ ඔහු කළ යුතුකම කාශ්ටයෙන් තමන්ගේ අත්දැකීමක් හැටියට දිනපොතේ ලියලා තියෙන කවියා. මේ තව එක. උදේ නුවරෙලි ගොස් දාවල් බතද වැරදී, පෙරලා පැමිණි විට හත හමාරයි අටට ලංවි, අද වැනි හීතලක් නුවර එළියද නුදුටිමි, බැටරියද දුබලයි ගෙදර එනතුරු හොඳින් තිබුණා. දැන් මේ විදිහේ කවි අද කෙටි කවි හැටියට ලියවෙන කවිවලට යම් කිසි නෑකමක් පල කරනවා. හොඳට පායනවා උදේ සීතල එනවා, පස්ස නම් දනවා බඩගිනි දැන් කන්ට යනවා. මේ විදිහේ කෙටි ආකෘති වලින් ලියපු කවි රාශියක් කුමාරදමගේ කවි සම්භාරය ඇතුළත අපට දකින්නට ලැබෙනවා. මං කුමාරගමගේ ජනප්‍රිය කවි පතපොතේ සඳහන් කවි විචාරකෙන්ගේ අවධානයට නතු කරලා තියෙන කවි මෙතනදී සිහිපත් නොකළේ හේතුවක් ඇතිව. කවුරුත් අයියනායකව කියවල ඇති, හේරත්හාමි කියවල ඇති, ආගන්තුක සත්කාරයේ කියවල ඇති. ඒවා විශිෂ්ට කවි හැටියට අදත් අවිවාදයෙන් සලකන බව ඇත්ත. ඒත් අප්‍රකට කවි, ඒ විදියට උපුටා නොදැක් වූ කවි අතර කවි රාශියකින් විමලරත්න කුමාරගම කියන කවියා කොළඹ යුගයේ ජීවත් වූ කවියා නූතන සිංහල කවියෙහි අතීතය පොහොසත් කරලා තියෙන බව අප සලකා බැලිය යුතුයි.